හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට Lever Aish Kaha Face Cream. Tired of fun blast alutma plan එක. Unlimited Facebook, WhatsApp, YouTube එක අමතර GB 3ක් මාසෙකට රුපියල් 547ක් පමණයි. අදම activate කරගන්න. අම්මා අතුලයියේ මේ මං ඇත්තටම හිතුවා ඔයා මට කතා කරයි කියලා නේ මං කිව්වේ උඹට අනිවාර්යෙන්ම කතා කරයි කියලා හිතුව ඈ මේ අතුලයි කියන්නක මොකද්ද වෙන්න ඕනේ කියලා මොකද්ද ගහන්න ඕනේ සෝ එක ඈ ඇමතුමාගේ වැඩද්ද මොකද්ද ඕන එකක් කියන්නේ සුපිරි බෑන්ඩ් එකක් දැන් තියෙන්නේ ඈ නෑ නමේ නිකන් බොරුවට කලබල නැතු ඉඳපන් තාම උත්සවය තිබෙන්නේ නෑනේ නේ උත්සවය තියලා ඇමතුමාගේ මුල් කතාවෙන් පස්සේ තමයි ඔය බජවුවද සංගීතය පටන් ගන්නෙ මම උඹලට ඒ වැඩේ අල්ල දෙන්නම්කෝ මේමයි අතුලයියා නියමයි සුපිරි මං කියවනේ මල්ලි අතුලයියා කියන්නේ සුපිරි පොරක් කියලා දැක්කනේ අතුලයියා නියමයි යා නෑ නෑ ඔව් මටම ලොකු උදව්වක් වෙනවා හරි මේක තිතට ලෙසටම කරන්න ඕනේ ගොඩාක් රහස හරි හරි අතුලයියේ ඔයා දන්නවනේ මේ සල් ගස්සේනේ මේ නයනයට ගහන්න බැරි ගේමක් නෑ කියලා නයනයට ගහන්න බැරි ගේමක් නෑනේ අම්බල දන්නවනේ අපේ කල්පනාමත්තුමයි කවුද අපි මේ මොරගම දාලි දු වශේනේ එදෙන බඳින්නේ නේ නේ දැන් ඒ වගේම ඔය අශේනී අපේ ගමේ කවුද මේ බෑන්ඩ් එක ගැන මහි මහිගේ සම්බන්ධයක්ත් තියෙනවනේ නේ තමයි ඉතරේ දැනගන්න ඕනේ ඔය මහි අශේනීගේ සම්බන්ධය තවමත් තියෙනවද හරි දැන් ඒක තත්ත්වේ කොහොමද කියලා මට ඉන්තරුවෙම දැනගන්න අතුලයියේ මේ මේ මේක ඇමතුමාගේ වැඩක්ද කියන්නකෝ ගහනක් ගලව ගන්න පුළුවන් වැඩක්ද නෑ නමේ උඹට ඒකෙන් වැඩක් නෑ නේ බං හරි මං කිව්ව විදිහට මේ වැඩේ හරියට මට කරලා දීපන් එහෙම වුණොත් උඹලව බජව් වලට මේ අතුලයිය මුදව් කරනවා හරි මමම සපෝට් එක දෙනවා බලාට හැබැයි මේකත් හොඳට මතක තියාගන්න උඹල මට බොරුවක් කරලා ගේමක් ගන්න හැදුවොත් උඹල හොඳටම දන්නවා මේ පොඩි අතුල කියන්නේ කවුද කියලා හරි ගෝණමදිත්තේ අතුල කියන්නේ කවුද කියලා උඹලා හොඳටම දන්නවා. හරි හරි අතුලයි නෑ නෑ මේ මම මෙයාට කියලා තින්නේ ගැන එදා ප්‍රශ්නෙන් පස්සේ මම ඔක්කොම කියලා දීලා තින්නේ. අනිතක මේ මූත් මට කිව්වා අර එදා සංගීතේ ප්‍රශ්න වෙලාවේ අතුලයි ආ බෑලා ගමේ උන්ව සෙත්ත පෝච්චි කරේ නැත්තම් මුන් තාමත් සෙත්ත පෝච්චි කියලා. අනිතක ඉතින් මේ අතුලයි වචනෙට ඉතින් ගමේ කවුරුත් අය එකෙම්මනේ සැලෙන්ඩර්නේ. නේඳ තමයි සුද්ද මන් කියන්නේ මේ වැඩේ හරියට වෙන්න ඕනේ කියලා හරි උඹලා දන්නවනේ මේ බજાર එකේ හොඳ කකුලක් කියලා මන් නේ මට මේක කරන්න බැරි දෙයක් නෑ නේ මං අයිත් කියන්නේ උඹලා මට හරියට සපෝට් එක දුන්නොත් මම උඹලා උඩ දාන බජෝ පැත්තේ මම උඹට දාන උඹලා හරි හරි අතුලයි මං උන්ගේ විස්තර අයන්න ඉඳන් මයන්නට යනකන් සේරම හොයලා දෙන්නම් සුපිරියටම ඈ මේ මේ පාර ඇමතුමා මయ్యට ගේමක් දෙන්න නේද හදන්නේ මయ్యට ගේමක් දෙන්න නේද හදන්නේ සුපිරිය සුපිරි සුත්තන් නියමයි කද්දවම් මේ කරන්නේ ආ ලැම්බා හා පොඩි එකෙක් වගේ බං ඌ එනකන් අපි බලා ඉන්නවානේ එයි එයි බං උඩම අයියේ කීවසරයම්ම ගත්තා මොකක් හරි අවුලක බං ඈ ඌ මොකක් හරි අවුලක කියලා කිව්වා එතනින් එයාට කිසි දෙයක් කිව්වේ නැහැ ඉතින් මොකද්ද බං අවුල හා යකෝ තව කම්පිටිෂන් එකේ තියෙන දවස් දෙක තමයි මේ මේ වෙලාවේ අවුල් දාගෙන මොනවද කරන්නේ බං ඉතින් ගෙදර ප්‍රශ්නක් තියෙනවනේ බං ඈ ඌ යාච්චි විතරනේ බං ගෙදර ඉන්නේ මොකද්ද බං ආච්චි කිසි ඉන්නේ අර අපි උන්ව බලලා නැද්ද උන්ට පඩිගෙවල නැද්ද ෂෝ නැති දවස්වලත් ලැම්බට එහෙම අපි පඩිගෙවල තියෙනවා මමද ඔච්චර ප්‍රශ්න දෙන්නේ දෙන්නේ නැහැ ඉතින් උඹ ඇතුව එලිම් මචං බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් එකෙන් ඒක මං ගානට හැන්ඩල් කරලා තියෙන්නේ හරිද පඩි නඩි සියලුම දේවල් මචං වැඩ තිබ්බත් නැතත් ගෙවලා තියෙන්නේ කල්ද හා ඒක පිළිවෙලට කරලා තියන්නේ ඈ මේ 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 පිස්සුද බම්බලට ආ අරක නෑ මේක නෑ මොනවාද බං කලන ආ මේවනම් කියන්න එපා ගිය බං උට පිස්සුද බං නෑ නෑ නෝටියයි මග අරින් නෑ උට මොක් හරි කේස් එකක් ඇති අපි බලමු වෙයිනේ චාන්ස් එකක් දෙමු නැත්තම් ඔක නයිනත් එක්ක මොක් හරි ආයි පැටලෙල්ලක් දාගෙනද දන්නේ නෑ නෑ බං නයිනත් එක්ක නම් ඌ පැටලෙන්න යන්නේ නෑ හැබැයි ඉතින් නයිනා නම් මුගේ පස්සෙන් එනවා පැටලීගෙන නයනට ගේමක් ඉල්ලන්න ඕන නම් ගේමක් දෙන්නම් උට කියන්
එදාට කම්පිටිෂන් එක දවසට ඇවිල්ලා ස්ටේජ් එක උඩ ගේම ඉල්ලන්න කියලා. ඒතකොට දෙන්නම් ගේමක්. මේ බං. මචං ඔය උඹ කියන්නේ මේ ප්‍රොෆෙෂනල් ගේමක් දෙන විදියන්නේ. ස්ටේජ් එකේදී ගේමක් දෙන විදියන්නේ උඹ කියන්නේ. ආ? ඒක මචං ප්‍රොෆෙෂනල් වැඩක්. එහෙම එකෙන් නෙමෙයි මූ මචං. ආ? මූ 2.50 වැඩ නෝටි අගරන්නේ ආ. එහෙම මේ කේලමක් කියලා කැලහැ පත්‍රයක් ගහලා ආ? ගොන්චුන්නක් දාලා අපේ බෑන්ඩ් එකේ ගොළුව කාලා ඩැමේජ් කරලා ඕක නියු කරන්නේ. ආ? උට ප්‍රොෆෙෂනල් ගේම් ගහලා වැඩක් නෑ මචං. උට ගහන්න ඕනේ වෙන ගේමක්. නැද්ද බා? තුනොදකින් ආ? යකො මේ කල නෑ. සියෝ. උඹ තමයි බං ඒ ඔය ආටු මගල් ඔක්කොම මේකට අරන් ආවේ. බලපන් මේ මියුසික් ඉන්ඩස්ට්‍රියට ගෙනාපු යකෝ කෙලින්ම මම මේ කිව්වා කියලා හිතාගෙන කිව්වා. නීවන්දවරු කියා. එහෙම කියන්නේ බානෝටියා. මන්දලංගිටි නෑ නේ ඌ ඒ වගේ සතෙක් කියලා. ඌ අපේ බෑන්ඩ් එකට ගලවලා ගත්තේ ඌ අපේ බෑන්ඩ් එකේ තියාගෙන මහිරට ගේමක් දෙන්න බලාගෙන. ඒක ඉතින් පොඩ්ඩක් එහා මෙහා වුණා ඉතින් ඌ මෙලෝරහන් නැති එකෙක් ඉන්න. හැබැයි උන්ගේ ෆැමිලි එකේ මචං ඒ කාලේ පොඩි තැනක් තිබුණා ගමේ. හරි හරි ඕම් බලන්න එපා. දැන් ඒක නෑ. තිබ්බ නියම තැනක් තිබ්බා. හොඳටම තිබ්බා මචං ඈ. ඇත්තනම එදා උඹ උඩට ආවේ නැත්නම් මචං තාම දෙනවා මචං. ඒ කියන්නේ උන්ගේ පවුලේ උන් එක දන ගස්සලා අපිටත් ගහනවා තාම. ඒ තරම් තිබ්බා. ගලක් වැදුණා පුතේ. වැදුණා නෑ යකෝ. සෙත්ත පොච්චි. සෙත්ත පොච්චි. අම්මෝ. හරි හරි ඒ වැඩ නැහැ. කොල්ලක් ගන්න ලැම්බට. කොල්ලක් ගාලා එන්න කියන ඩක් ගාලා. ඔයාටම හරියන ඔෆර්ස් තෝරා ගන්න මයි ඔෆර්ස් චෙක් කරන්න ඩයලොග් මයි ඔෆර්ස් මටම හරියන ඔෆර්ස් තියෙන එකම තැන. සෑම දිනකම ලක්ෂපතියෙ සෑම මාසයකම මිලියනපතියෙ කැලින් මිලියනපති ලේසි ඕනෑම ATM එකට යන්න සතිපතා රුපියල් ලක්ෂයක් දිනා ගන්න ලංකපේ. මොනවද අර කියවන්නේ අච්චර වැදගත් ළමයෙක් ගැන? ඔයා මොනවද කියවන්නේ? මම මේ කල්පන්ට ඇමතිකම් හම්බුනාට පස්සේ අසෙනිම කසාද බන්දල දෙන්න ප්ලෑන් කරනවා. ඒක අසෙ මගුල් කියවන්නේ. දැන් මොකද්ද මං කියවපු මගුල? ඔයා මට කියන්නේ සේමිනී කියන හැමදේම අහගෙන මං සද්ද නැතුව බලාගෙන ඉන්න ඕනේ කියලා? ගෑනු එහෙම තමයි. තමන්ගේ මිනිහගේ දේවල් පම්පෝරි කියවනවා ඒ හැටි. දැන් මමත් පම්පෝරි කියවනවා. ඔව් කියවන්න ගිහලා අහගත්තේ. ඔව් ඔව්. මම තමයි වැරදි. ඒගොල්ලෝ ඔක්කොම හරි. දැන් ඒගොල්ලන්ගේ මහලකු දුව වැදගත් කමට ඉන්නවනේ. අර ගමේ තුට්ටු දෙකේ කොල්ලෙකුත් අල්ලගෙන. ඒක මගුල් කියවන්න නැතුව ඉන්න. හෙට අනිද්ද මේ ගෙදර ලේලි වෙලා ඉන්නන්න කෙල්ල. අනවශ්‍ය කතා කියවන්න එපා. දැන් එහෙම සම්බන්ධයක් දැන් නැහනේ. ඔයානි කියන්නේ? මම නෙවෙයි කල්පනාත් කියනවා. ඔන්න කල්පනට කතා කරලා අහගන්නු. අනේ මට අහන්න ඕනේ. අහන්න ඕනේ නැත්නම් ආවට පස්සේ හොඳට කන්න බොන්න දීලා සලකලා මේ මූණට hina වෙලා කතා කරලා යවන්න. මේ ඔක්කොම හසේලගේ සල්ලි. ඔය දලු ගමල හිටියට මුම් මේ කරන මගුලක් නැහැ. උන් ඔක්කොම බලන්නේ මේ ඇවිල්ලා අපිට හේතු වෙලා මොකක් හරි අපෙන් කඩා වඩා ගන්න. අසෙල් එහෙම නැහැ. අසෙල් එදා ඉඳලම මගේ බොක්ක. හරි හරි මං කටවහගෙන ඉන්නම්කෝ. ඒ වගේ නෑ දෑයනේ. ආ මොහොතට කණ්ඩ බොණ්ඩ දීලා කතා බහ කරලා අර කියන බොරු ටිකක් සේරම අහලා යවන්න. එතකොට හරිද? හරි. කවදාවත් මං කියන දේවල් තේරුම් ගන්න. මං කියන්නේ කොල්ල පොඩ්ඩක් උඩට යනකම් ඉන්න. එතකම් මට අසෙල්ගේ සපෝට් එක ඕනේ. මෙතකෙදි සෙමිනි කියන කතාවත් ඇත්තනේ. මොකද සේමිනි කියන කතාව ඇත්ත? අර ලේකම්කාරයාගේ දුව නන්නත්තර යනවා ක්ලබ් ගාන ගිහිල්ලා වැටලා ඉන්නවා බීලා කියන ඒවා ඇත්ත. දැන් අසේනි එහෙමද? හොඳට උගත් ළමයි. හොඳට ඉගෙන ගත්ත ළමයි. හෙට අනිද්ද දොස්තර කෙනෙක් වෙන්නත් තින්නේ. ඔව්. ඔයාට ඉතින් මාර ලොකුයි නේ. මං කියන්නේ ඇත්ත. ඇත්ත. තාත්තේ හ්ම් දැන් ඉතින් අපි අලුත් ගෙදරටත් ගියානේ. ඔව් ඉතින් දැන් ඉතින් මට සින්දු කියන්න ඕනේ හරිද? මාම කිව්වා එළගේ බෑන්ඩ් එකේ ලොකු ලොකු ෂෝ තියෙන දවස්වලට මාවත් අරගෙන යනවා කියලා. අපව මේ ඌ ඇවිල්ලා අම්මගෙන් බණුන් අහගන්න වැඩ
කවුදනේ ඔය අම්මට කියන්නේ? අනිත් එක හැමදේම යාට කියන්න ඕනේද? මම හිනින් සැරේ ඒවත් එක ෂෝ එකක් බලන්න කියලා යන්නේ. ගිහිල්ලා ඊට පස්සේ මිනිස්සු මට සින්දුවක් කියන්න කිව්වා. ඊට පස්සේ කිව් කියලා කිව්වා. ඇයි නයි? නෑ නෑ. මේ මට බය අම්මගෙන් බැනුම් ගහන්න. අම්මා කියලා තියන්නේ ඔයාව ඉගෙනීම ඉවරනකම් කිසිම වැඩකට සම්බන්ධ කරගන්න එපා කියලා. හරි? ඉතින් අනේ ඉගෙනගෙන ඉවර වෙනකන් හිටපුවාම කොහමද මෑම මාමලගේ බෑන්ඩ් එකට සපෝට් එකක් දෙන්නේ? අනිත් එක ඉතින් ඔයාලා හැමතිස්සෙම කියනවනේ මාමලගේ බෑන්ඩ් එකට සපෝට් එකක් දෙන්න කියලා. දැන් අම්මා කියන්නේ තව එකක්, දුව කියන්නේ තව එකක්. මට බය දැන් ওই දෙකට මැදි වෙලා බණුම් අහන්න. අනේ තාත්තේ. එහෙම කරන්න එපානේ. එහෙනම් ඉතින් අර ඔයාගේ යාළුවෙක් කියවාට හොටෙල් වල සින්දු කියන්න ඉන්න කියලා. හරි ඉතින් මම උගනුගන කොහොමද ඔය උකට යන්නේ? මං අහගෙනනේ හිටියේ තාත්තේ. එයා එන්න කිව්වේ සෙනසුරාදා ඉරිදා. සෙනසුරාදා ඉරිදා වට උගන්වන්නත් නැහැ, මට ඉගෙන ගන්නත් නැහැ. ඉතින්? ඉතින් කියන්නේ අපි දෙන්නම යන්. මමත් එක සින්දුවක් දෙකක් කියන්න. ඔයත් කියන්න. ෂෝක් නෑ අනේ. ඊට පස්සේ ඉතින් අපිට ගේ හදන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන් නේ. මෙයා බලන්නකො. අනේ. මේ දැන් පුතේ ඒවා පස්සේ බලන්න පුළුවන්. අනික අපි අපේ බඩු ගන්න වැඩ ගෙදර වැඩපොළ කරන්න සෙන්සුරා දිරිදනේ. නංගිගේ වැඩක් තියෙනවනේ. හ්ම්. ඉතින් අනේ ඒ ඔක්කොම කළා මේකත් කරමුකෝ. ඔයාට බැරි නෑ තාත්තේ. ඔයා කොච්චර ලස්සනට ඕගන් ප්ලේ කරනවද? කොච්චර ලස්සන গিටාර් ප්ලේ කරනවද? ඔයාගේ යාළුවා කිව්වේ ඔයාට ඕගන් එක ප්ලේ කර කර විතර සින්දු කියන්න පුළුවන් කියලා. ඉතින් මමත් ආව මේක තවත් ලස්සන වෙනවානේ. අනේ අම්මේ මේකෙල ලොකු වෙලා තියෙන තරමක් ඈ. දැන් ඔයා කියන්නේ තාත්තා මට හැමදාම පොඩි වගේ ඉන්න කියලාද? නෑ නෑ මුකුත් නෑ ලොකු වෙලා ඉන්න ඕන නෑ පොඩි වෙලා ඉන්න ඕන නෑ අපි දැන් ගෙදර යමු. ගිහිල්ලා කතා කරමු. පොඩ්ඩන්ගේ දෛනික විටමින් A සහදී අවශ්‍යතාවයෙන් 33%ක්ම සපුරන්න ඇස්ට්‍රා එක මේස හැන්දකට පුළුවන්. මං කිව්වා මලිතුවාට අපේ ගෙදර ඇවිල්ලා කතා කරන්න කියලා. අන්න ගෙදරීමට ප්‍රපෝසල් එකක් බලනවා. ඩොක්ටර් කෙනෙක්. මොකද්ද? ඒ කොහෙන්ද අපේ කැම්පස් එකේ? ඒ කොහෙන්ද ඒ කවුද අපේ කැම්පස් එකේද කියලා මම දන්නා කොහොම හරි ડોක්ටර් කෙනෙක්. අනිත් එක ඉතින් අපේ කැම්පස් එකේ විතරද ડોක්ටර්ස් ඉන්නේ? හරි හරි. ඔයා කැමති නැහැ කියලා කිව්වනේ. මමුකුත් කියන්න ගියනහ. යකෝ මේක මාර කතාවක් නේ. ඇයි ඔයා කැමති නැහැ කියලා කිව්වේ නැත්තේ? මම එහෙම කියන්න ගියොත් ඒගොල්ලෝ හිතාමිට වෙන සම්බන්ධයක් තියනවා කියලා. ඉතින් වාට සම්බන්ධයක් තියෙනවනේ මම හරිවා ඉන්නවා තමයි ඒත් මං ඒ ගැන ගෙදරට කිව්වොත් ගෙදර අය කියයි ඔයාලට ගෙදරට ඇවිල්ලා කතා කරන්න කියලා හරි හැම කිව්වොත් ඔයා ගෙදරට එනවද ඔක එනවද මම බඳින්න කැමතියි කියලා ඊට පස්සේ අපි ගෙදරින් කිව්වොත් ඔයගොල්ලෝ ගෙදරට එන්නම් කියලා ඔයා ඒකට කැමති වෙනවද ඒකනේ ප්‍රශ්නේ සුභවි ආ හොඳටම දන්නවා අපි අක්කමට කියලා තියෙන්නේ එක්සෑම් සිවරණකන් කිසිම සම්බන්ධයක් දාගන්න එපා කියලා. මන් දන්නෑ මලිතෝ. මට තේරෙන්නේ නෑ ඔය කොල්ලෙක් වෙලත් මෙච්චර මේ ගැන ගෙදරට කියන්න බයයි නෝ. මං කොහොමද කියන්නේ? අපේ ගෙදර අය ගොඩක් සැරයි මලිතෝ. අනේ චුට්ට තේරුම් ගන්නකෝ. හරි එන්නකෝ. සුභි අහන්නකෝ. මං කියන්නේ එක්සෑම්ස් ඉවරනකම් පොඩ්ඩක් මේක අල්ලන් ඉමු. දැන් මම මේක කියලා ගෙදරට කියන්න ගියොත් එහෙම නැති ප්‍රශ්න ඇති වෙනවා සොපිවි. අක්කා දඟලනවා, අක්කා අයියට කියනවා, අයියා ෆය වෙනවා, ඊට පස්සේ අයියට මියුසික් වැඩ කරන්න බැරි වෙනවා. ඔයා හොඳටම දන්නවා මං ඔයාලට කියලා තියෙනවා අපි අයියලට පැටණි දලකු තරගයක්ත් තියෙනවා. මොකක් හරි වෙලා මොනවාම හරි වුණොත් එහෙම මං තමයි අන්තිමේදී ඵලී. මං දන්නා මලිතෝ මම ওই කිසිම දෙයක් දන්නේ නැහැ. මන් දන්න එකම දේ මල් ලොකුම ලොකු අමාරුක වැටලා ඉන්නවා කියලා. හරි. අහන්නකෝ.
මම ඔයාට කවදාවත් අමාරු වැටෙන්න දෙන්නේ නැහැ. ඔයාට මා විශ්වාසයිද? පත්තිම හම්බුනට පස්සේ අපි ගෙදරට කියමු. කියලා කතා කරමු. මම ඔයාට හැමදාම කියනවානේ. හැමදාම කිව්වත් මලිත එකම දෙයනේ. මට තේරෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. තමස රංජනේ කියලා ප්ලේන් ටිකක් ගෙනද්දේද? ඒ වෙනකන් ඉන්න බැයි නම් සී නුණතාවේ වගේ නම් මං කඩේට ගිහිල්ලා ප්ලේන් ටිකක් කරා එන්න. මොකද ප්‍රශ්නේ? අයියෝ පොලා විහිළු කරන්න එපා බං. මට ඕනේ නැති ප්ලේන් ටිකක් නැහැ. එහෙනම් මොන මගුලක්ද බං කියන්නේ? මොකද මේ ඉඳගන්න එක මූණ තියාගෙන මොකක් හරි අවුලකින් ඉන්නවා කියලා තේරෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියපන්. හරි හරි ඔබ දැන් කියන්න දන්නේ ඔය ඔබලගේ බෑන්ඩ් එකත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියනනේ. හැබැයි ඉතින් ලැම්බා ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපේ බෑන්ඩ් එකට දැන් බෝ ගන්න විදියක් නැහැ. දැන් සින්දු ටිකත් ඔක්කොම ෆික්ස් කරලා ෂෙඩියුල් කරලා තියෙන මචං කවුද සිං කරන්නේ ප්ලේ කරන්නේ ඔක්කොම ටික. ඒකයි වැඩේ. අනේ මේ පොලා මේ ඔබලගේ ඔය හුචක්ක ඇතුළේ මට එන්න ඕනේ නෑ බං. එහෙම නෙමෙයි බං මම කියන්නේ. පොඩ්ඩක් කියන දේ අහපන්කෝ. මචං අපි මේ මියුසික් කරන්න ඇවිල්ලා කලාව කරන්න ඇවිල්ලා ඇයි බම් මෙහෙම ගහ මරා ගන්නෙ? ඇයි බම් මේ වගේ ජරා වැඩ කරන්නේ? ජරා වැඩ කරන්නේ? ආ හරි හරි හරි. ඔබ මේ 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 අපේ කොටා ගැන කතා කරන්නේ. අර සින්දු උස්සපු කේස් එකනේ. දැන් ඒකට ඔබෙන් ගියපු නිසා සින්දුව ඔබට දැන් ඒක ඔබට අවුලක්. එහෙම කේස් යන්නේ. හරි හරි ඕක අතහැරලා දාපන්. අපි අමතක කරලා දින්න ඌව ඕල්වි තියාගෙන නැහැ අපි. එහෙම නෙමේ බම් පොලා. එහෙම කිව්වට මචං ඌව අතහැරලා නැහැ බා. ඌ අතාරින් නෑ බං. ඌ අතාරින් නෑ. ඒක තමයි. ඒක තමයි සුදා අපි ඌව මැදි කරලා අපේ බෑන්ඩ් එක දෙපැත්ත තියාගෙන මේ වැඩේ කරන්න දන්නේ. එතකොට කෙලින්ම කොල්ල සෙත්ත පෝච්චි ඕක කොටා. සෙත්ත පෝච්චි. මචං එහෙමයි කියලා බං අපිට මේ හැමදාම මේ ගහ මරාගෙනද බං අපි මේව විසඳන්න ඕනේ. ආ එහෙමද කරන්න ඕනේ. එහෙම කරන්න බෑනේ බං. ඔන්න ඔන්න ඉතින් මේ මොන මගුලක් කියනවද දන්නේ මට යකා නගිනවා දැන් ඈ. කොහොමත් ඔබට ළඟදිම ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න ලැබේ. ඊතරමඩ මොකද්ද යකෝ වෙලා තින්නේ? එක්කෝ මම්ම විසඳනවා බම් මේ ප්‍රශ්නේ. මම්ම විසඳනවා බා. පොලා මට ඕනේ මචං අපේ ගමේ මේ තියෙන බෑන්ඩ් තුනම බා. හා මේ තරඟෙට ගිහිල්ලා මචං. අර ඉස්සර අපි ගහගත්තා වගේ එහෙම වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ ඉවර වෙන්නයි බං ඕනේ. පොලා මට එක පොරොන්දුවක් කියා. මචං උඹලගේ බෑන්ඩ් එකෙන් එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා මට පොරොන්දුය. එහෙම වෙන්නේ නැහැ ඔයි ඉතින්. කොහොමත් අපිට ඕන මේ මේ මැච් එක ගහගෙන කොහම හරි ගොඩ යන්න බං. ඔබට දැන් හරි ඔය තරමට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන දැන් තව ටිකකින් මයි. ඔව් කතා කරලා විසඳගමු. අච්ච හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. මොකද මේ කෙල්ල මාර සතුටින් ඉන්නේ ආ? සතුටු නැද්ද දසුන්? අපිට හිතන දෙයක් වුණා. මට ෂුවර් එකටම කියන්න පුළුවන්. කලන කෙසේවෙතත් නයන් නම් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මචං නිකන් හිතාංකෝ බැරි වෙලාවත් අර නයන්ලා හරි මහියලා හරි දින්නොත් මොකද වෙන්නේ කියංකෝ? ඇති වැඩක්ද කියංකෝ? ඇති වැඩක්ද කියංකෝ?